මැට්‍රික්ස් වලදී කොහොමද මේ ඒ මැට්‍රික්ස් ඇල්ජිබ්‍ර පාවිච්චි කරන්නේ ග්‍රාෆ් තියරි වලට කියන එක. ඒතර මුලින්ම මේ ග්‍රාෆ් එකක් කියන්නේ මොකද්ද කියලා බලුවොත් ග්‍රාෆ් එකක් කියන්නේ මේ හරියට මේ වගේ, ඒ කියන්නේ මේ වගේ පොයින්ට්ස් තියෙනවා. මේවට අපි කියන්නේ මේ වර්ටිසස් නැත්තම් නෝඩ්ස් කියලා. හරිද? මම මේක V1 මන්දර මේ මාක් කරගෙන යනවා නම් V1 V2 V3 V4 V5 ගේ. එතකොට ඊට පස්සේ මේවා කනෙක්ට් වෙච්ච එජස් තියෙනවා. හරි, මේවා කනෙක්ට් වෙලා තියෙනවා අපි වැඩි කියන එජස් කියලා. මෙහෙම කනෙක්ට් වෙලා තියෙනවා. මේවට යන එජස් කිය. එතකොට එජ මෙහෙම වර්ටිසස් අතර කොහොම කනෙක්ට් වෙන්න පුළුවන් නැත්නම් එකම වර්ටිසස් එක කොහොම කනෙක්ට් වෙන්න පුළුවන්. එතකොට ග්‍රාෆ් කියන එක අපිට ලියන්න පුළුවන් වර්ටිසස් වලින් එජස් වලින්. හරි, එතකොට දැන් මේ වගේ හේකුත් ග්‍රාෆ් කර දැන් හැම එතකොට මේකත් ග්‍රාෆ් එක. මේකත් ග්‍රාෆ් එකක්, මගේ G1 කියන්නේ. මේකත් ග්‍රාෆ් එකක්, G2 කියලා කියන්නේ. ඊට පස්සේ තව ග්‍රාෆ් ජාති තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේවයි මේ ග්‍රාෆ් එක ගත්තොත් මේ ග්‍රාෆ් එක ගත්තොත් මෙතන ඉන්නේ මෙහෙම V1 ඉඳන් V4ටත් V1 එකෙන් V4 වලට තියෙන එකම තමයි V4 ඉඳන් V1 ට දෙන්නේ. يعني direction නෑනේ. එතකොට direction තියෙන graphs තියෙනවා. අපි හිතමු අර graph එක මම දෙන්නේ. මේ වගේ අකින්. එතකොට V1 V2 V3 V4 කියලා ගත්තොත් එතකොට මෙහෙම directed graph තියෙනවා. හරි, එතකොට මෙන්න මේ වගේ graph මොනවද G3 ගේ mark කරන්න. එතකොට මේ වගේ graph කොහොමද matrix එකක සෙන්, يعني දැන් මේ වගේ graph එකක් තියෙනවා. එතකොට මේක වකර connection තියෙන මොකක් හරි එකක් කියලා දමු. අපි තමුකො මේ තියෙන circuit එක nodes. හරි, මේ තියෙන circuit එක nodes, මේ තියෙන branches කියලා. එතකොට මේ වගේ එකක් කොහොමද මැට්‍රික්ස් එකක සරෙන් පෙන්වන්නේ? හරි, නැත්තම් මේ දෙන මොකක් හරි ඉවෙන්ට්ස් වගේ. හරි, මේ තියෙන්නේ ඉවෙන්ට්ස් වෙන විදිහ. ඒ කියන්නේ එක ඉවෙන්ට් එකකින් අනිත් ඉවෙන්ට් එකට යන විදිහ. එතකොට ඒ වගේ එකක්, يعني ඒ වගේ කියන්නේ ප්‍රශ්නයක් කොහොමද මැට්‍රික්ස් එකක සරෙන් විසඳන්නේ කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. හරි, එතකොට අපි අඳගමු නිකන් graph එක උඩ ඇඳපු graph එක. V1 V2 V3 V4 V5 කියලා. හරි, එතකොට මේක මේ විදිහට කනෙක්ට් වෙලා තියෙනවා. හරි, දැන් මෙයාව අපි ලියද්දි අපි මෙයාව අපි හිතමු මෙයා ලියන එක ස්ක්වයර් මැට්‍රික්ස් එකකින් ඒ කියල ඒ කියල මැට්‍රික්ස් එකකින් අපි ලියන. හරි, මෙන්න මේ මැට්‍රික්ස් එකට කියනවා අපි ඇජේසන් මැට්‍රික්ස් එකක් කියලා. ඇජේසන්සි මැට්‍රික්ස් එකක් කියලා කියනවා. හරි, එතකොට අපි නිකන් මේ මැට්‍රික්ස් එක ගත්තොත් මේකේ නෝඩ්ස් පහක් තියෙනවා. හරි,
මේකසත මේක නෝට්ස් පහක් තියෙනවා. එතකොට මේ රෝස් වලින් කියන්නේ මේ රෝස් වලින් කියන්නේ ඒ මේක තමයි අපි බලන නෝඩ් එක. මේ නෝඩ් එකට මේ කොලම් එකේ තියෙන නෝඩ්ස් කනෙක්ට් කරලා තියෙන විදිහ තමයි අපි ලියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන එක එක කියලා ගත්තොත් එතකොට එකට එක කනෙක්ට් වෙලා එකට දෙක කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ? එකේ නම්බර් හොන් දෙවෙනි දෙක කොහොමද? එතකොට එකට හතර කනෙක්ට් වෙලා නෑ. එතකොට එකට පහ කනෙක්ට් වෙලා. ඔව්. හරි. එතකොට මේ ඇඩ්ජසන්සි මැට්‍රික්ස් කියන එකෙන් එකේදී හරි අපි ඒක කනෙක්ට් වෙලා නම් ඒ කියන්නේ ඇඩ්ජසන් කියන්නේ B එකට V2 ඇඩ්ජසන් නะ. ඇඩ්ජසන් කියන්නේ ළඟනේදී. එතකොට එහෙමනම් අපි ඒක රිප්‍රසන්ට් කරනවා එක දාලා. එහෙම නැත්තම් අපි බිංදුවයි කියලා දානවා. හරි. කනෙක්ට් වෙලා නම් අපි එකයි කියලා දානවා. කනෙක්ට් වෙලා නැත්නම් අපි බිංදුවයි කියලා දානවා. එතකොට ඒ විදිහට ලිව්වහම V නෑ. එකට V එක කනෙක්ට් වෙලා නෑ. එතකොට ඒක බිංදුව. හරි. හැබැයි V එකට V දෙක කනෙක්ට්. ඒ නිසා ඒක එකයි. V එකට V තුන කනෙක්ට් වෙලා නෑ. එතකොට ඒක බිංදුවයි. V තුන V එකට V හතර කනෙක්ට් වෙලා නෑ. බිංදුවයි. V එකට V පහ කනෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ V දෙකට V එක කනෙක්ට්. මොකද මේකේ අර ඩිරෙක්ෂන් නැන්නේ. එතකොට V දෙකට V එක කනෙක්ට් වෙලා තියෙනවා. V දෙකට V දෙක කනෙක්ට් වෙලා නැහැ. V දෙකට V තුන කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට එක. V දෙකට V හතර කනෙක්ට් වෙලා නැහැ. බිංදුව. V දෙකට V පහ කනෙක්ට් වෙලා නැහැ. බිංදුව. හරි. දැන් ඔය විදිහට අපිට තුනට ලියන්න ඕන. එතකොට තුනට එක කනෙක්ට් වෙලා නැහැ. තුනට දෙක කනෙක්ට් වෙලා තියෙනවා. තුනට තුන කනෙක්ට් වෙලා නැහැ. තුනට හතර කනෙක්ට් වෙලා තියෙනවා. තුනට පහ කනෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ හතර ගත්තොත් හතරට එක කනෙක්ට් වෙලා නැහැ. හතරට දෙක කනෙක්ට් වෙලා නැහැ. හතරට තුන කනෙක්ට් වෙලා තියෙනවා. හතරට හතර කනෙක්ට් වෙලා නැහැ. හතරට හතරට හතර කනෙක්ට් වෙලා තියෙන්නේ මේ රවුමෙන්. එතකොට හතරට හතර කනෙක්ට් වෙලා තියෙන හතරට පහ කනෙක්ට් වෙලා නැහැ. එහෙනම් පහ ගත්තොත් පහට එක කනෙක්ට් වෙලා තියෙන, පහට දෙක කනෙක්ට් වෙලා නැහැ, පහට තුන කනෙක්ට් වෙලා තියෙන, හතර කනෙක්ට් වෙලා නැහැ, පහ කනෙක්ට් වෙලා නැහැ. එතකොට අපි මේක බලුවොත් මේක සිමෙට්‍රික් මැට්‍රික්ස් එක. මෙන්න මේක අපි ඩයගනල් එක විදිහට ගත්තොත් මේක සිමෙට්‍රික්. හරි. එතකොට ඩිරෙක්ෂන් එකක් දීලා නැත්තම් ග්‍රාෆ් එක ඩිරෙක්ෂන් එක දීලා නැත්තම් එන මැට්‍රික්ස් එක සිමෙට්‍රික්. දැන් අපි හිතමුකෝ මෙයාගේ ඩිරෙක්ෂන් එක දීලා තියෙන ග්‍රාෆ් එකක් ගමු නික. V1 V2 V3 V4 ගිය. හරි. එතකොට මෙයාගේ adjacency matrix එක ලිව්වොත් මම ලියන්න B කියලා. එතකොට මේක අපි නිකන් දාගම අඳුනගන්න. හරි. එතකොට එක කියන matrix එක එකට connect වෙලා නැහැ. හරි. එක කියන එක එකට connect වෙලා නැහැ. එතන බිංදුව. හරි. ඊට පස්සේ එක දෙකට එක දෙකට connect වෙලා නැහැ. ඒක බිංදුව. ඊට පස්සේ එක තුනට connect වෙලා. ඒක එකයි. ඊට පස්සේ එක හතරට connect වෙලා නැහැ. බිංදුව. ඊට පස්සේ දෙක එකට connect වෙලා. හරි. එක දෙකට කනෙක්ට් වුනේ නැති වුණාට මේ දෙක එකට කනෙක්ට්. හරි. දෙක එකට ඇජසන්. හරි. එක දෙකට ඇජසන් වුණාට දෙක එකට ඇජසන්. දෙක දෙකට ඇජසන් නැහැ. දෙක තුනට ඇජසන් නැහැ. ඊට පස්සේ දෙක හතරට ඇජසන් නැහැ. ඊට පස්සේ තුන එකට එක තුනට ඇජසන් වුණාට තුන එකට ඇජසන් නැහැ. ඒක බිංදුව. තුන හතර තුන දෙකටත් නැහැ. තුන හතරටත් නැහැ. හරි. සර් තුන තුනටත් නැහැ, තුන හතරටත් නැහැ. සර් හතර ගත්තා.
හතර එකට නෑ, හතර දෙකට ගණන්. يعني දෙක හතරට කෙනෙක් නැතුනට මේ දිශාවට තිය පෙන්වලා දෙන නිසා හතර දෙකට කෙනෙක්. එතකොට හතර තුනට නෑ. එතකොට හතර තුනට තියෙන හතර හතරට. එතකොට උරණ වෙනද මේ මැට්‍රික්ස් එක ඒ සිමෙන්ට්. අපි ගත්තොත් මේ උඩ මැට්‍රික්ස් එක මේක සිමෙන්ට්. ඊට පස්සේ තියෙන අඳුරගන්න වෝක්ස් සහ පාත් කියලා. ඒ කියන්නේ වෝක් එක කියන්නේ මොකද්ද? පාත් එක කියන්නේ මොකද්ද කියලා. හරි. වෝක් එක කියන්නේ අපි ගමුකෝ මේ වගේ පොයින්ට්. මේ පොයින්ට් එකේ ඉඳන් මෙතනට ගිහිල්ලා මෙතනින් මෙතනට ගිහිල්ලා ආයේ මෙතනින් මෙතනට ආව ඒක එක වෝක්. ඊට පස්සේ ඕන අපිට මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙතනට මෙහෙම යන එකත් වෝක් එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඕන මේ පැත්තෙන් මෙහෙම ගිහිල්ලා මෙහෙම ආව ඒකත් වෝක් එකක්. හරි. හැබැයි මෙතනදී පාත් එකක් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වා V එකේ ඉන්නවා, V දෙකට යනවා අපි, V තුනට යනවා, ආයේ V දෙකට එනවා. ඕක එක වෝක් එකක්. ඇයිසේ V එකේ ඉන්න V දෙකට යනවා, අපි V තුනට යනවා. මේකත් වෝක් එකක්. V එකට යනවා, V පහට යනවා, ආයේ V පහේ ඉන්න, ආයේ V පහේ ඉන්න V එකට එනවා. දොර මේක එක වෝක් එකක්. දැන් ෂෝන අපි වුණා V එකේ ඉන්නවා, V පහට යනවා. නැත්තම් V පහේ ඉන්නවා, V තුනට යනවා, V හතරට යනවා. එතකොට මේවයි මේ ඔක්කොම වෝක්. එතකොට මේවයින් පාත් එකක් වෙන්නේ මේ දැන් V එක, V දෙක, V තුනනේ. ආයේ V දෙකට ගියොත් ඒ කියන්නේ මේ කලින් ගිය තැනකටම ආයේ අපි හැරිලා යනවනේ. මේක පාත් එකක් වෙන්නේ නැහැ. V එක, V දෙක, V තුන මේක පාත් එක. එතකොට V පහේ නම් V එකේ නම් V පහට ගිහලා ආයේ V එකට එන. එතකොට මේක පාත් එක නෙමෙයි. V එකේ නම් V පහට යන එක පාත් එක. එතකොට V පහේ නම් V තුන, V හතර මේක පාත් එක. හරි. එතකොට අපේ නිකන් හැඳින්වීමක් විදිහට ගත්තොත් වෝක් එකක් කියන්නේ මොකක් හරි ග්‍රාෆ් එකක අපි හිතමු වර්ටිසස් තියෙන කියලා සීක්වන්ස් එකක් V එක, V දෙක, ඔහොම ඔහොම V K වෙනක. හරි. එතකොට ග්‍රාෆ් එකේ V I කියන එක නะ V I ධන එකට ඇජසන් කියලා ගමු. එතකොට V I එකේ ඉන්න V I ධන එකට යන එක, يعني ඒක වෝක් එකක් විතර ගන්න. හැබැයි පාත් එකකදී අපි අර කලින් එන කට්ටින්, يعني වර්ටිසස් ඔක්කොම, يعني වෝක් එකේ තියෙන ඔක්කොම වර්ටිසස් ඩිස්ටින්ක් වෙනවා. හරි. පාත් එකේ පාත් එක වෝක් එකෙන් වෙනස් වෙන්නේ එහෙම. ඒ කියන්නේ වෝක් එකේදී එකම වර්ටිසස් තියෙන්න පුළුවන්. අර මං කලින් කිව්වා V එක, V දෙක, V තුනට ගිහිල්ලා ආයේ V දෙකට එන්න එහෙම පුළුවන්. හැබැයි පාත් එකේදී එහෙම බෑ. පාත් එකේදී මේවා එකින් එක ඩිස්ටින්ක් වෙනවා. ඒ කියන්නේ මේ ඒ කෙනෙකුට වෙනස් වෙන උනාර එකම එක්කෙනා තියෙන්න බෑ. එහෙම වුණොත් ඒක පාත් එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපිට පුළු ලෙන්ත් එකක් කියන්නේ. දැන් තව එකක් තියෙනවා ලෙන්ත් කියලා. ලෙන්ත් කියලා ගත්තේ. ලෙන්ත් කියන්නේ අපි දැන් මේ වෝක් එක හරි පාත් එක හරි යද්දී අපි ට්‍රැවල් කරන එජස් ගන්න.
ඕකේ හරි පාත්තික හැරි යද්දි අපි ට්‍රැවල් කරන එජස් ගන්නට තමයි අපි මේ ලෙන්ත් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මේක ගත යමු. මේකේ අපි හිතමු අපි V1 න V2කට ගිහිල්ලා V2 න V3ට ගියා කියලා. එතකොට මේකේ ලෙන්ත් එක දෙකයි. ඒ කියන්නේ අපි මේ එජස් දෙකක් පහු කරගනි. හරි. එතකොට ඒ කියන්නේ අපි යන එජස් ගාන තමයි අපි ලෙන්ත් එකක විදියට ගන්න. හරි කොතර එජස් ගාන ගියාද කියන එක. එතකොට අපිට දැන් අපි මේක මේ අපිට පුළුවන් මේක මෙහෙම මැට්‍රික්ස් එකකින් ලියන්න. ඒ කියන්නේ මේ තියෙන ඩේටා එක මෙන්න මේ දීලා තියෙන මේක අපිට මේ විදිහට මැට්‍රික්ස් එකකින් ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට මැට්‍රික්ස් එකෙන් රිප්‍රසන්ට් කරනවා කියන වාසිය තමයි අපිට හොයාගන්න පුළුවන් ඕන කොච්චර බොක්ස් ගානක් තියෙනවද, මේ කොච්චර ලෙන්ත් එකක් තියෙන බොක්ස් තියෙනවද කියන. අපි උදේට අපිට ඕනේ ලෙන්ත් එක දෙක වෙච්ච සෝරි ලෙන්ත් එක දෙක වෙච්ච පාත් කීයක් තියෙනවද කියලා. හරි ලෙන්ත් එක දෙක වෙච්ච පාත් කීයක් තියෙනවද කියලා හොයාගන්න ඕන නම් අපිට පුළුවන් මේ මැට්‍රික්ස් එකෙන් හොයාගන්න. එතකොට ඒක කරන්න මෙහෙම දැන් මාර අර මැට්‍රික්ස් එකම ලියා ගන්න. يعني අර අපි උඩදී ලියාගත්ත සිමෙට්‍රික් මැට්‍රික්ස් එකම මෙතන ලියා ගන්න. ඒ කියන මැට්‍රික්ස් එක තියෙන මේක තමයි උඩ තිබ්බ මේක. එතකොට අපිට පුළුවන් කොච්චර බොක්ස් ගානක් තියෙනවද කියලා. ඒ කියන්නේ අපි යමු මට ඕනේ මට හොයා ගන්න ඕනේ ලෙන්ත් එක දෙක වෙච්ච බොක්ස් කීයක් තියෙනවද කියලා. අපි එකේ ඉඳන් අපි එකේ ඉඳන් තුනට යද්දි එකේ ඉඳන් තුනට යද්දි ලෙන්ත් එක දෙක වෙච්ච බොක්ස් කීයක් තියෙනවද කියලා මට දැනගන්න ඕනේ. එකේ ඉඳන් තුනට යද්දි ලෙන්ත් එක දෙක වෙච්ච බොක්ස් කීයක් තියෙනවද කියලා මට දැනගන්න. මම අර මේක ආයෙ මෙතනින් අඳ ගන්න ග්‍රාෆ් එක. V1, V2, V1, V2, V3, V4, V5. එතකොට මට මෙහෙම ලෙන්ත් එක දෙක වෙච්ච බොක්ස් කීය එකේ ඉඳන් තුනට තියෙනවා. එතකොට 1 2 ලෙන්ත් එක දෙකයි ඕක එක බොක් එක. ඊට පස්සේ තවකට වෙන 1 2 තවකට වෙන දොර බොක් 2 දැසි ලෙන්ත් එක දෙක වෙච්ච තව බොක්ස් නැහැ. එතකොට මට එන්න ඕන උත්තරේ 2ක් කියන්නේ. හරි මම මේ කරන්න යන විදිහ හරිනම් මට උත්තර 2ක් එන්නේ. එතකොට graph theory එක කියන්නේ අපිට එහෙම ගන්න ඕන නම් අපි a squared එක ගත්තොත් a ගේ වර්ගය. හරි ඒ කියන්නේ මේ a ගේ වර්ගය ගත්තොත් අපිට එනවා කියලා length එක දෙකක් වෙච්ච box කීයක් තියෙනවද කියලා. ඒ බිංදුව 1 බිංදුව 1 බිංදුව
අපි මේක ආයෙකින් වැඩි කරාම අපිට එනවා කොච්චරක් බෝක්ස් ගානක් තියෙනවද කියලා. يعني ලෙන්ත් එක දෙක වෙච්ච බෝක්ස් හැම මෙට්‍රික් يعني හැම වර්ටිසස් එකෙන් පටන් ගෙන තව වර්ටිසස් එකට ඇති ලෙන්ත් එක දෙක වෙච්ච බෝක්ස් කීයක් තියෙනවද කියන එක අපිට ගන්න පුළුවන්. මම එක වැඩි කරන එක යන නෝමල් මෙට්‍රික්ස් එකක් ගුණ කරන විදිහටම තමයි එන්නේ. එතකොට මේක වැඩි කරාම 1 0 1 0 0 0 2 0 1 2 2 බිඳුවයි කයි බිඳුවයි බිඳුවයි මේක වැඩි කරාම කොහමද? එතකොට දැන් අර මං කලින් කියෝ විදිහට ගත්තොත් මේක 1 2 3 4 5 2 හරි. එතකොට මට හොයන්න ඕනේ ලෙන්ත් එක දෙක වෙච්ච බොක්ස් කීයක් තියෙනවද? එකේ නම් 3ට ඇත. එතකොට මම මේක බලන්න ඕනේ එකේ 3 දෙකක් තියෙන. හරි. ඒ කියන්නේ මේ දැන දෙකක් වෙන්න. ඒ කියන්නේ ලෙන්ත් එක හරිනේ අපිට ආපොත්තර. මෙතනත් දෙකයි ඇවිල්ලා. දැන් අපි බලමු අපිට දැනගන්න ඕනේ 5 ඉඳන් 2ට යද්දි ලෙන්ත් එක 2 වෙච්ච බොක්ස් කීයක් තියෙනවද කියලා. එතකොට 5 ඉඳන් 2ට අපිට යන්න පුළුවන් මේක එක බොක්ස් එක ලෙන්ත් එක 2යි ඊළඟ එක මෙහෙම ගියා මෙහෙම ගියා ලෙන්ත් එක 2යි. ඔය වගේ කියන්නේ අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ 2 ඉඳන් 2ට බොක්ස් කීයක් තියෙනවා කියලා. මේක 2ක් වෙන්නනවා. දැන් 2 ඉඳන් 2ට ලෙන්ත් එක 2 වෙච්ච බොක්ස් 2ක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේක 1 බොක්ස් එකක්. ආයි මේක 1 බොක්ස් එකක්. හරි. ඒසත් මේක 1 ලෙන්ත් මෙහෙම ගියා. එතකොට ඒක 1 බොක්ස් එකක්. ඕනනම් 3ට ගියා. 3ෙන් ආයි දෙකට. එතකොට ඒක එක බොක්ස් දෙකයි. හරි. ඒ වගේ මේක අපිට ගන්න පුළුවන් يعني කොච්චරක් බොක්ස් තියෙනවද කියලා. හරි. එතකොට මෙතන මේ තියෙන පවර් එකෙන් පෙන්වන්නේ මේකෙන් කියන්නේ අපේ ලෙන්ත් එක. හරි. අපි සලකන ලෙන්ත් එක කොච්චරක ලෙන්ත් එකක්ද ඕන? ලෙන්ත් එක දෙකයි. දෙකයි නම් මෙතන දෙක. ලෙන්ත් එක 3යි නම් 3, 4යි නම් 4, එහෙම මෙහෙම. එතකොට ඔයා මැට්‍රික්ස් එහෙම වැඩි කරලා වැඩි කරලා ගත්තාම ඔයා ලැබෙන මැට්‍රික්ස් එක බලලා කියන්න පුළුවන් ලෙන්ත් එක කීයක් වෙච්ච මේවා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේකේ අන්තිම උදාහරණය විදිහට සර්ව කරේ අපි හිතමුකෝ මොකක් හරි මැච් එකක් තියෙනවා. සර්ව කරන يعني ටෙනිස් මැච් එකක්. හරි. අපි හිතමුකෝ ප්ලේයර්ස්ලා පහක් ඉන්න ටෙනිස් මැච් එකක් තියෙනවා කියලා. P1, P2, P3, P4, P5 කියලා ප්ලේයර්ස්ලා 5 දෙනෙක් ඉන්න ටෙනිස් මැච් එකක් තියෙනවා. හරි. එතකොට ඒ ටෙනිස් මැච් එක ගත්තාම ඒ ටෙනිස් මැච් එකේදී අපිට හොයාගන්න ඕනේ يعني ටෙනිස් මැච් එක සම්පූර්ණයෙන් ගහලා අපිට මේ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ යම්කිසි හේතුව නිසා ටෙනිස් මැච් එක මගදී නවත්තන්න වෙනවා. එතකොට ගාණි කියන අපි මෙහෙම පෙන්වුව මේකෙන් කියන්නේ ප්ලේයර් 1 කියන එක
හරි player 1 has defeated player 2. player 1 player 2 පරාද කරලා තියෙනවා මෙහෙමයි පෙන්වන්නේ. එතකොට අපිට graph එක මෙහෙම දෙනවා මේකේ. vertices ටික. මේක V1 V4 V6 V5 V3 V2 මේ විදිහට graph එක දෙනවා. දීලා අපිට කිය දැන් අපිට පෙන්වලා දෙන දිනපු විදිහට මේක. හයවෙනිය එහෙම දිනලා තියෙනවා. පළවෙනි හතරවෙනිය පරද්දලා තියෙනවා. හයවෙනිය දෙවෙනිය පරද්දලා තියෙනවා. පස්වෙනිය තුන්වෙනිය පරද්දලා තියෙනවා. හතරවෙනිය තුන්වෙනිය පරද්දලා තියෙනවා. දෙවෙනිය තුන්වෙනිය පරද්දලා තියෙනවා. හැබැයි තුන්වෙනිය හයවෙනිය වරද්දලා තියෙනවා. ඒ වගේම දෙවෙනිය හතරවෙනියත් වරද්දලා තියෙනවා. මොන ග්‍රාෆ් එකක් තමයි දිරදී. හරි මේ ටික ඔන්න V1 කියන එකත් පරත් P1 කියලානේ. P1 P2 P3 P4 P5 P6 එතකොට player 1 කියන එකන ගත්තොත් එයා බරද්දලා තියෙන්නේ player 4 කියන එකන. හරි වෙන කක්ක බරද්දන්න. ඒ player 2 ගත්තොත් එයා බරද්දලා තියෙනවා player 3 බරද්දලා තියෙනවා. ඊට පස්සේ player 4 වරද්දලා තියෙනවා. ඊට පස්සේ player 3 කියන එක කෙනා ගත්තා. player 3 වරද්දලා තියෙන්නේ player 6 විතරයි. ඊට පස්සේ player 4 කියන එක කෙනා ගත්තා. මාර මේක පැහැදිලි නැත්නම් තමයි මෙහෙම ලියන්න නැත්නම් මෙහෙම ලියන්න ඕනේ. player 6 කියන player 4 කියන එක කෙනා ගත්තා. player 4 වරද්ද කරලා තියෙන්නේ player 3 විතරයි. ඊට පස්සේ player 5 කියන එක කෙනා ගත්තොත් එයා පරාද කරලා තියෙන්නේ player 3 විතරයි. හරිද? එයා කවුරු පරාද කරලත් නැහැ player 5. ඊට පස්සේ player 6 කියන එක කෙනා ගත්තොත් player 6 කියන එක කෙනා player 1 පරාද කරලා තියෙනවා. player 2 පරාද කරලා තියෙනවා. හරි? එතකොට දැන් මේක බලුවහම පේනවා player 3 කියන එක කෙනා ගොඩක් අය පරාද කරලා තියෙනවා. හැබැයි player 3 player 6 පරාද කරලා තියෙනවා. එතකොට player 6 player 1 ත් පරාද කරලා තියෙනවා, player 2 ත් පරාද කරලා තියෙනවා. එතකොට player 1 player 4 පරාද කරලා තියෙනවා, player 4 player 3 ත් පරාද කරලා තියෙනවා. එතකොට දැන් අපිට මේකෙන් කවුද සුපීරියර් කියලා හොයාගන්න බෑ. අපිට හොයන්න ඕනේ කවුද මැච් එක දින්නේ කියලා. හරි? يعني කවුද මෙදිනේ මැච් එක දින්නේ කියලා හොයාගන්න ඕනේ. අපි මේකට දැන් මැට්‍රික්ස් එක ලියන්න. adjacency matrix එක ලියන්න. එතකොට මේක adjacency matrix එක මම ලියන්න A කියලා ගන්න. හරි. එතකොට මේක ලිවහන 0යි 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 1යි 0යි බිඳුවයි. ඊට පස්සේ ප්ලේයර් 2 ගත්තාම බිඳුවයි බිඳුවයි එකයි එකයි බිඳුවයි බිඳුව. ප්ලේයර් 3 ගත්තාම බිඳුවයි 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 එකයි. ප්ලේයර් 4 ගත්තාම බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි බිඳුවයි. ප්ලේයර් 5 ගත්තාම බිඳුවයි බිඳුවයි
බිඳුවයි බිඳුව එකයි, බිඳුවයි බිඳුවයි බිඳුවයි. ඊට පස්සේ ලේයර් 6 ගත්තාම එකයි එකයි බිඳුවයි 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 බිඳුවයි. මේක තමයි ඇඩ්ජසන්සි මැට්‍රික්ස් එක. හරි, ඊට පස්සේ අපි ගන්නවා මෙයාලගේ රෝ සම් එක. රෝ සම් එක මැට්‍රික්ස් එක කියන්නේ රෝ සම් එක කියන්නේ මෙයාගේ රෝස් වල එකතු. එතන එකයි දෙකයි එකයි එකයි බිඳුවයි නැ එකයි නේද, තුනේ රෝ සම් එක එකයි එකයි දෙකයි. හරි, දැන් රෝ සම් එක ගත්තාට පස්සේ මෙතන දෙන්නෙත් ඉන්නවා, ඒ දෙන්නගේම රෝ සම් එක එකයි, මෙයාගේ රෝ සම් එක එකයි, මෙයාගේ රෝ සම් එක එකයි. හරි, ඒ වෙලාවට අපිට කරන්න වෙනවා, අපිට යන්න වෙනවා. එතකොට මේ දෙන්න අතර ටයි එකක් තියෙනවා, ඒ කියන්නේ මේ P1 P2 P3 P4 P5 P6 නේ. එතකොට ප්ලේයර් 2 සහ ප්ලේයර් 6 අතර ටයි එකක් තියෙනවා. ප්ලේයර් 2 සහ ප්ලේයර් 6 අතර ටයි එකක් තියෙනවා. දැන් කවුද දක්ෂ කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි ගන්නවා මෙතනදී A squared එක. A squared එක ගන්න. එතකොට අපිට එනවා බිංදුවයි බිංදුවයි කයි බිංදුවයි බිංදුවයි බිංදුව බිංදුවයි බිංදුවයි කයි බිංදුවයි බිංදුවයි බිංදුව එකයි එකයි බිංදුවයි 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 එක බිංදුවයි 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 දෙක බිංදුවයි 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 නැහ. අපිට මේක ඉඩසාවි මේක රෝ සම් එක ගන්න. එතකොට එකයි දෙකයි දෙකයි එකයි එකයි තුනයි. ඊට පස්සේ අපි මේක දිනුපු එක්කන අප යන්න කරන්නේ අර රෝසන් දෙකේම අපි ටෝටල් එක ගන්න. අපි ගන්න ටෝටල් රෝසන්. එතකොට අපිට නම් දෙකයි හතරයි තුනයි දෙකයි 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 හතරයි තුනයි දෙකයි දෙකයි පහ. එතකොට අපිට නම් එහම ටෝර රෝහන්. එතකොට මෙතන වැඩිම තියෙන්නේ මෙ, ඒ කියන්නේ දිනලා තියෙන්නේ ප්ලේ 6 කියන එක. බැරි වෙලාවක්වත් අපි හිතමු මෙතනත් ටයි එකක් ආවා කියලා. මෙතනත් ටයි එකක් ආවා අපිට සිද්ධ වෙන A3 එක. එතකොට මෙතන රෝ සම් එකට මේ දෙන්නගේ රෝ සම් එක එකතු කරලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් A+ A² මැට්‍රික්ස් එක අරගෙන ඊට පස්සේ මෙයාගේ රෝ සම් එක ගන්න. දෙකම එකයි. හරි. ඔය ටික විතරයි ග්‍රාෆ් තියරි වල තියෙන්නේ. තව ඔයගලන්ට ඕනනම් පුළුවන් අපිට ඉලෙක්ට්‍රික් වල නෝඩල් නෝඩල් ඇනලිසිස්. එතකොට මේකත් පුළුවන් ග්‍රාෆ් තියරි වගේ වයින් හදන්න. ඒක තමන්ගේ කැමැත්ත. ඔය ටික තමයි කරේ සර්. මේක නෝට් එකක් දුන්නේ නැහැ. මාත් ලොකෝට නෝට් එකක් කිව්වේ නැහැ. මේ ටික තමයි තියරි විදිහට තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අවසාන වශයෙන් වර්ටිසස් එක කියන්නේ මොකද්ද, නැත්තම් නෝඩ් එක කියන්නේ මොකද්ද දෙකම එකයි, එජ් එක කියන්නේ මොකද්ද, ඊට පස්සේ වෝක් එක කියන්නේ මොකද්ද, පාත් එක කියන්නේ මොකද්ද,
මේ දෙක දැනගත්තහම තේරෙන අපි graph එක කියන එකද කියලා. graph type දෙකක් තියෙනවා. ඒතකොට එකකින් symmetric adjacent symmetric එකක් කරනවා, අනිත් එකෙන් asymmetric adjacent matrix එකක් කරනවා. ඒතකොට adjacent symmetric එක ලියා ගන්න විදියට ඊට පස්සේ කොහොමද adjacent symmetrics පාවිච්චි කරන්නේ කියන එකේ ගානාව. ඒ කියන්නේ දැන් විනා හොයන්න නම් ඔය වගේ, නැත්තම් අපිට paths ගන්න, ඒ කියන්නේ length එකක් දුන්නහම ඒ length එක තියෙන walks ගන්න හොයාගන්න එක. එතකොට ඒකට කොහොමද adjacent symmetrics එක පාවිච්චි කරන්නේ කියන එක. ඔය ටික තමයි කියලා දුන්නේ. මේකේ මම දන්නේ ටියුටෝරියල් එකකුත් තිබ්බයි කියලා. මට ගණන් හම්බුනේත් නැහැ. ගණන් හම්බුනොත් ජනිත් හරි කරලා දායි හැම ගණන් ටික, නැත්තම් ගෲප් එක හරි දා.